هني සහයෝගයෙන් සහජීවණයෙන් ජීවත් වෙන්නට කැමැති ආගමික කණ්ඩායමක් හැටියටයි අද ත්‍රිනිකායක භික්ෂුන් වහන්සේලා මේ ස්ථානයට පැමිණියේ 1987 ඉන්දු ලංකා ගිවිසුම ඔස්සේ මුළු රටේම ජනතාවගේ විරෝධය තියෙන වෙලාවේ මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගෙන ඒ පළාත් සභා ඔස්සේ බලය බෙදා හැරීමක් කරන්නට එදා ආණ්ඩුව උත්සාහ කළා. ඒත් ඒ බලය බෙදා හැරීමේදී එහි තිබුණු පොලිස් බලතල ඉඩම් බලතල නොදෙන්නට ජේ.ආර්. ජයවර්ධන තීන්දුව කළේ ඇයි කියලා අපි හැමෝම කල්පනා කරන්න ඕනේ. ඒක මේ රට කැඩී බිඳී යාමේ හේතුවක් විය හැකිය කියන කාරණාව එතුමන් දකින්නට ඇති. ඉන්පසු කිසිම ජනාධිපතිවරයෙක් මේ දේ කළේ නැහැ. රනිල් වික්‍රමසිංහට තියෙන අමාරුව මොකද්ද? විශේෂයෙන් අනුන්ගේ පින් බලයක් අරගෙන ජනාධිපති වෙලා ඔහුට තියෙන අමාරුව මොකද්ද? මේක ඉක්මනට කඩලා කෑලි වලට දෙන්න. අවුරුදු 2යි බලය තියෙන්නේ. ඊට පස්සේ ආයි කවදාවත් එන්න බෑ. යන්න හදන්නේ මේ රට කෑලි වලට කඩලා දීලා නැති ප්‍රශ්නයක් ඇති කරලා දීලා. දෙමළ ජනතාවගේ ප්‍රශ්නේ මේක නෙවෙයි. දෙමළ ජනතාවගේ ප්‍රශ්නේ උතුරු නැගෙනහිරට ගිහින් බලන්න ඕනේ. ඔවුන්ට ගෞතම ප්‍රශ්න තියෙනවා, අධ්‍යාපන ප්‍රශ්න තියෙනවා, දරිද්‍රතාවයේ ප්‍රශ්න තියෙනවා. ඊළඟට වතුර නෑ වගා කරගන්න, නිෂ්පාදනය කරපු දේ අලෙවි කරගන්න විදියක් නෑ. මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ නැතුව සුමන්ත්‍රෙන්වත් ඉල්ලපු නැති, ඒගොල්ලෝවත් බලපෑම් කරේ නැති 2009 ඉඳන් අපි බොහොම සහජීවණයෙන් ජීවත් වෙච්ච රටක ඇයි මේ නැවත වරක් ජාතිවාදී අර්බුදයක් නිර්මාණය කරලා මේ රටේ තිබිච්ච සාමකාමී වටපිටාව නැති කරන්න කල්පනා කරන්නේ? ඒ නිසා මහා සංඝරත්නය හැටියට අද දවසේ ජීවත් වෙන අපිට වගකීමක් තියෙනවා. පාලකයන්ට ඕන විදියට ඒ වැඩ කරන්න දෙන්න බෑ. කණෙන් අල්ලලා එළියට දාන්න ඕනේ. අත්නාමතික විදියට වැඩ කරනවා නම් කණෙන් අල්ලලා එළියට දාන්න පුළුවන් මහා සංඝරත්නයට විතරයි. ඒ වෙනුවෙන් අද පාර්ලිමේන්තුව ළඟට ආවේ අපේ පොලිසියෙන් බාධා කළා දිගටම. නමුත් මහා සංඝරත්නය අවසාන තැනටම ආවා. අපිට පාර්ලිමේන්තුවට යන්න ඕනේ. ඔබ තුමල්ලා එකට ඉඩ දෙන්නේ නැහැ. අපි එහෙම යන්න දෙනවා නම් රාජාසන කතාව කරන්න ඉස්සෙල්ලා මේ මහා සංඝරත්නයට පොරොන්දු වෙන්න ඕනේ. මේ රට කඩන්න දෙන්නේ නැහැ කියලා මේ රටේ ජනතාව අතරේ මේ තියෙන සහජීවනය විනාශ කරන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට අපිට යන්න දෙන්නේ නැහැ. අපි අද මෙතන ඉඳන් මුළු රටේම ජනතාවගේ විරෝධය රනිල් වික්‍රමසිංහටත් මේ ආණ්ඩුවටත් අපි මෙතන පානවා. අපි ඉඩ දෙන්නේ නැහැමයි 13 බලාත්මක කරලා සාමකාමී රට විනාශ කරන්න අපිට දෙන්නේ නැහැ කියන සාහිතික පොරොන්දුව අපි මේ වෙලාවේ ජනතාව විදිහට අපනවා.